Sudharma nang Gandhava Deuput ina vilasaya balanu den kautunak diga sarvanandaya mahaberaya nad karavamin susata dahasak Gandhava Deuput vayati beragumu sat siak diva naluo rangua sat surindu tutu karana men aayusha boho veva nartana vishe hadarana 12 shreniye duputun wenwen api adath Guru Gedara Rupawahini Adhyapanika Wedasatahana Haraha Bohoma Watina Kiyana Obe Vishaya Nirdeshayata Adala Kriyakarakamak Obat Ekka Ekathu Pahada Vela Abhyasa Karawannatai Me Sudanam Api Ada Oba Wenuwen Karana Kriyakarakama Obawa Ekkagena Yana Adhyayana Gamana Tamai Wadya Bhanda Sakas Kirima 12 Shreniyata Niyamita Kriyakarakama E Wagema Tamai Vishaya Nirdeshayata Anuwa Oba Adhyayana Kala Yutu Saha oba sapuragata yutu tungani nipunatave hatiyata tiyena sampradayika vaadya bhanda wala swaroopaya handuna ganimin vaadana kusalata pradarshanaya karai. Ewageema ehi oba sapuragata yutu nipunata mattama nirdeshita vaadya bhanda sakas kirime shilpa krama pilibanda toraturu idiripat karanawa. E haraha apita tibena kriyaakarakama tamai vaadya bhanda sakas kirime shilpa krama vimasamu kiyana kriyaakarakama. Hodai. Me kriyaakarakama yatate Api me osse kata karagena yanakota oben balaporottu wana oba sapuragata yutu igenum pala tibena. E igenum pala tamai obata puluwang wennata one udarata pahatarata sabaragamu kiyana sampradayan tunata adala me geta bereya deul bereya ehemath naththam pahatarata bereya dawula tammattama udakkiya kiyana vaadya bahanda wala viyuhaya handuna ganimin e vaadya bahanda sakasime kramaveda obata සාකච්ඡා කරන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම තමයි ඒ සැකසීම සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඕනේ. ඒ වගේම තමයි මේ සැකසීමේ අනුපිළිවෙල පිළිබඳව මේ වාද්‍ය භාණ්ඩ සැකසීමේ අනුපිළිවෙල පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඕනේ. හොඳයි. අපි මේ කාරණාව මේ ක්‍රියාකාරකම ඔබත් එක්ක සිද්ධ කරන්නට අද මං තනියෙන් නෙවෙයි සූදානම් වෙන්නේ. මාත් එක්ක එකතු වෙලා ඉන්නවා රත්නපුර Lyceum Jatyantara Pasale Nartana Acharya Dilan Shashendra Gurutuman Aibowan Obatumata Ewagema me Lankawe ape bera nishpadane deshiya bera nishpadane bera sakasma pilibanda honda pravinathwayak darana ape alawala Taranga Mahatma apit ekka sambandha vela innawa Aibowan Obatumata Aibowan Iragguru Hondai Api me bera sakasma pilibandawa katha karanakota ape Dilan Gurutuma Oh අපිට මුලින්ම හම්බ වෙනවා මේ අපි මේ ඔබතුමා මේ ඉන දරාගෙන ඉන්න බෙරය ගැට බෙරය අපේ උසස් පෙළ විශේෂ හදාරන දූදරුව හැමෝම හොඳට අඳුනන අපි පුංචි කාලේ ඉඳන් නර්තනය කියපුවාම දකින වඩාත්ම ප්‍රිය කරන දකින බෙරේ තමයි ගැට බෙරේ. ඉතින් ඒ හින්දා අපිට ওই ගැට බෙරේ පිළිබඳව මේ උසස් පෙළ දරුවන්ට මේ අපි දන්න කරුණ වලට එහා ගිය යමක් කියලා දෙන්න වෙනවා මේ වෙලාවේ මොකද ඒක තමයි අපිට තියෙන ක්‍රියාකාරකම. ඒ නිසා අපිට ගැට බෙරේ පිළිබඳව පුංචි හැඳින්වීමක් කරමු. ඔව් අපේ විරාජ් ගුරුතුමා එතකොට අපේ සියලු දුවදරුවන්ට බෙරේ සැකැස්ම ගත්තාම අපේ මේ බෙරේ මතු පිට පෙනුමින් තමයි අපි බොහෝ වෙලාවට විරාජ් ගුරුතුමා මේ බෙරේ මොකද්ද කියලා අපි කියන්නේ. එතකොට අපි දැක්ක පමණින් මේක ගැට බෙරේයක්ද පහතරට බෙරේයක්ද දවුලක්ද තම්මැට්ටමක්ද කියලා කියන්නේ මේකේ පිටත ස්වරූපයෙන්. ඒ ආකාරයේ බැලුවාම අපිට මේ බෙරේ තියෙනවා දෙපසට සිහින් බවක් මැද පුහුලක් බිඩක් ගැටයක් වැනි දෙයක් ඒ නිසාවෙන් මෙය ගැට බෙරේ වුණා කියලා සඳහනක් තියෙනවා භූගෝලීය බෙදීම අනුව උඩරට නර්තන සම්ප්‍රදාය උඩරට නර්තනයට වාදනය කරපු බෙරය උඩරට බෙරේ වුණා කියලාත් කියනවා ඒ වගේම තමයි දුවේ පුතේ එකී ප්‍රදේශයේ මංගල සුබ කටයුත්තකදී වාදනය කරපු වාදන කොටසක් නිසාවෙන්
මගුල් බෙරය. ඒ කියන්නේ මගුල් බෙරය කියන සාවද්ද වචනේ ඇවිල්ලා තියෙන්නේ ඒ නිසාවෙන් කියලා කියන ඒ මගුල් බෙරය කියලා කියන අපේ විරාජ් ගුරුතුමා ඒ වගේ වාදන ඛණ්ඩයක් නිසා වුණා කියන එක තමයි කියන්නේ. ගැට බෙරය සිංහල බෞද්ධ ජනතාවගේ සමාජීය හා සංස්කෘතික ජීවිතයේ සෑම අංගයකට කෙරෙහිම ව්‍යාප්ත වූ වාද්‍ය භාණ්ඩයක් නිසා ජනතාව අතර අපේ නර්තනයේ වැඩි වශයෙන් ප්‍රචලිතව පවතිනවා. ඔව්. දැන් අපේ ඩිලාන් ගුරුතුමා පැහැදිලි කරපු විදිහට අවධාරණය කරගන්න ඕන කරුණු තමයි අපේ පුතාලට කිව්වේ මේ උඩරට ප්‍රදේශයේ වාදනය වෙච්ච නිසා උඩරට බෙරය කියනවා. ඒ වගේම මේක මැද්දෙන් ගැටයක් විඩක් බෙර පුහුලක් ආකාරයට මැද්දෙන් තියෙන නිසා ඒකට ගැට බෙරය කියලා කියනවා. ඒ වගේම අර සාවද්ද ප්‍රකාශය කියලා ඔබතුමා කියපු කතාවත් හරියටම හරි. මොකද ඒකේ තියෙන්නේ මේ මගුල් බෙර කියලා කියන්නේ වාදන ඛණ්ඩයක්. මේක උඩරට පහතරට සබරගමු තුනේම තියෙනවා. ඒ නිසා ඒක වාදනය වෙන නිසා අර මිනිසුන්ට කොයි තරම් මේ මගුල් බෙර වාදනය කියන එක හදවතට දැනිලාද කියනවා නම් ඒක ඒ වාදනය කරන බෙරේ මගුල් බෙරය කියලාම හැඳින්වනවානේ. විරාජ් ගුරුතුමා මම තව විග්‍රහ කරනවා නම් අපේ තියෙනවා මගුල් බෙර වාදනය කියලා නර්තන සම්ප්‍රදායන් තුනේම වාදන කොටස් තුනක්. ඒක තමයි. ඒ නිසා තමයි අර මිනිස්සුන්ට ඒ තරම්ම මේ මංගල සුබ කටයුතු වලදී මේක හදවතට දැනෙච්ච නිසා මගුල් බෙර වාදනය වෙන්නේ ගැට බෙරෙන්ද දවුලෙන්ද පහතරට බෙරෙන්ද ඒ වාදනය බෙරේ මගුල් බෙරේ කියලා. හොඳයි. අපි ආදරණීය දුවල පුතාල වෙනුවෙන් මීළඟට කතා කරන්නට යන අපේ තරංග මහත්මියත් එක්ක ඒ තමයි මේ ගැට බෙරයට කඳ තෝරගන්නේ කොහොමද? මේ ගැට බෙරයට අපි දන්නවා බෙරයක් කියලා කියපුවහම බෙර කඳවල් මේ අපි ළඟත් තියෙන මේ බෙරේ උනත් මේ පහතරට බෙරය ඒ වගේම මේ ඉන දරාගෙන ඉන්න ගැට බෙරය ඒ වගේම දවුල මේ හැම එකකම කඳ සැකසලා තියෙන්නේ ලී වලින් නැත්නම් ගහකින් ගන්න කඳකින්. එතකොට විශේෂයෙන් මේ බෙරයක් හදන්න කොහොමද තරංග මහත්මයා කඳක් තෝරගත්තේ අතීතයේ සහ අද? අපි මේ කාල දෙකේම කතා කරන්න ඕනේ. මොකද නූතනත්වයට අපි කතා කරන්න ඕනේ. අතීතයේ කොහොමද ගසක් තෝරගත්තේ කඳ ලබා ගැනීම සඳහා ගසක් තෝරගත්තේ කොහොමද දැන් කොහොමද අපිට විස්තර කරලා දෙන්නකෝ. ඇත්තටම විරාජ්ගුරුතුමා මේ බෙරය සකස් කිරීමේදී මේ බෙර කඳ තෝරා ගැනීමේදී එම බෙර කඳ අයිති ගස පිහිටි ස්ථානය ඉතාම වැදගත් කොට සලකලා තියෙනවා. ඒ කියන්නේ විරාජ්ගුරුතුමා ඔය ඇලවල් දොළවල් සාමාන්‍යයෙන් ජලපහරක් යන ස්ථානවල එහෙම නැත්නම් හෙන ගහපු ගස් ඒ කියන්නේ අපි දන්න අකුණු පහරවල් වැදිච්ච ගස් වගේ දේවල් මේ බෙරය සකසා ගැනීමට කඳ තෝරා ගැනීමේදී වැදගත් වෙලා තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඔව්. එතකොට මේ කොයි වගේ ගස්ද තෝරා නොගත යුතු කියලා අපිට සඳහන් වෙනවා නම් කොහොමද අපේ දරුවන්ට අපි ඒක කියන්නේ? එහෙමත් විරාජ්ගුරුතුමා සඳහන් වෙනවා බොහෝ වෙලාවට සොහොන් භූමියක වගේ තියෙන ගස් අපි මේ කටයුත්තට යොදා ගන්න නැහැ කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ අනුව බලපුවාම නිතර මිනිසුන්ගේ කතා බහ ඇහෙන වතුර පාරක් ගලාගෙන යන මිනිස් හඬ බොහොම හොඳින් මොකද විද්‍යාත්මකවත් තියෙනවා මේ ස්වභාවික පරිසරයට මේ ගහට කොළට මේ හඬවල් අවශෝෂණය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක මේ පොඩි දරුවටත් එහෙමයි අපේ ගහකොළටත් එහෙමයි අපිටත් එහෙමයි. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ස්වභාවික පරිසරය කියලා කියන්නේම අපේ හිතමිතුරු අපේම හිතමිත්‍රයෝ අපි වගේම පණ තියෙන ඇස්කම් තියෙන වස්තු කියලා. ඉතින් ඒ නිසා තමයි අර සමහර වෙලාවට මෙහෙම දුර්ලභව තෝරගන්න කියලා කිව්වෙත් ඒ කාලේ පරිසරය විනාශ කරන්න තියෙන ලෝභකමට නැත්තම් පරිසරය රකින්න තියෙන කැමැත්තට බොහොම දුර්ලභව ගහක් තෝරගන්න කිව්වේ මේ බෙරයක්. අපි දන්න තරමින් තරංග මහත්මයා පරම්පරා ගානක් පවතිනවා අවුරුදු 100 200 පවතිනවා අනිවාර්යයෙන් මේ වගේ කාලයක් පවතිනවා. ඉතින් ඒ නිසා අද කාලේ හැටියට බෙරේ බෙරවල තියෙන නැත්නම් අපේ නර්තනයේ ලෝක ප්‍රකට වුණා ලංකාව පුරා පමණක් නෙමෙයි මේක ජාත්‍යන්තරයට ගිය නිසා අපේ බෙරවල තියෙන ඉල්ලුම වැඩි නිසා සමහර වෙලාවට මේ ගස්මද තෝරගත යුත්තේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒක හොඳයි. නමුත් අතීතයේදී ස්වභාව ධර්මයට ආදරය කරමින් මේ ගස් කපනකොට නැත්නම් ගස තෝරගන්නකොට මේ අපේ තරංග මහත්මයා කිව්ව විදිහේ අනුපිළිවෙලක් තමයි අනුගමනය කරේ. අපිට මේ වෙනුවෙන් ඔබට අපි කවියක් පෙන්නනවා. අපිත් එක්කම ගායනා කරමු. තිරේ ඔබට පේනවා බෙරය සකස් කරන්න ගහ තෝරගන්නකොට ඒ තෝරා ගැනීම පිළිබඳව ශාන්ති කර්ම වල අපේ පොතපතේ පැරණි පොතපතේ සඳහන් වෙච්ච කවියක්. අපේ ඩිලාන් ගුරුතුමාට ආරාධනා කරනවා ඒ කවිය අපේ දරුවන්ට ඇහෙන්න ගායනා කරමු කියලා. ඇසලත් කොස මත් දඬුගෙන වරකා දිගිනුත් තුන් වියතයි තුන ගුලකා දිවිසම් වූ සම් ඇදගෙන බැන්.
හොඳයි අපි තරංග මහත්මාගෙන් අහලා බලමු දුවේ පුතේ මේ තෝරගත්ත ගහ නැත්නම් බෙරය හදන්න අපි තෝරගත්ත ගහ කොහොමද ස්වභාවික පරිසරෙන් වෙන් කරගන්නේ ඒකට નિયમિત චාරිත්‍ර වාරිත්‍ර තියනවාද නැත්නම් නිකම්ම නිකන් ගිහිල්ලා අපිට ගහක් කපාගෙන ඉන්න පුළුවන්ද අපි අහලා බලමු අපේ තරංග මහත්මයාගෙන් කොහොමද මේ පිළිවෙල කියලා විරාජ් මහත්තයා ඇත්තරම අපි මෙම ගහක් අනිවාර්යෙන් කපා ගන්නකොට මෙම බෙර සකස් කිරීමට ගස තෝරා ගැනීමේදී තෝරාගත් ගස කැපීමට පෙර ගස මුල හොඳට පිරිසිදු කරනවා ඊට පස්සේ ඒ වටා මල් පැල් සතරක් ගස වටා සතර පැත්තෙන් සිටවලා ගොප්‍රහන් ප්‍රමාණයක් ඇදලා කහදිය වතුර ඉසලා චෝදදු මල්ලලා ඒ වගේ යම්කිසි සාන්ති කර්මයක් කරලා තමයි අපි මේ ගස මුලින්ම කපා ගන්න. ඒ වගේම අපේ දරුවන්ට අපි පෙන්නනවා තවත් ඒ ඒ ඔස්සේ දිගුවක් අර තරංග මහත්මයා ඉදිරියට එක කියනවා මේ ගහ කපන්න අර තරංග මහත්මයා කියපු විදිහේ චාරිත්‍ර වාරිත්‍ර කරනවා වගේම මේ අතීතේ පැරණි ළඟ තිබුණා තමන් අනුන් සතු දෙයක් නැත්නම් ස්වාභාවික පරිසරයේ දෙයක් අපි බලෙන් අත්පත් කරගන්න යනකොට ස්වභාව ධර්මයට ගරු සම්මාන දීම තමයි තරංග මහත්මයා කියපු කතාව ඇතුළේ තිබුණේ මේක අපේ ඉතිහාසයේත් සඳහන් වෙනවා අපේ ඉතිහාසයේත් සඳහන් වෙනවා ගිලාන් ගුරුතුමා අපි අහලා තියෙනවා රුවන්වැලි මහා සෑ රදුන් හදනකොට දුටුගැමුණු රජුරෝ මේ මේක හදන්න යනකොට එතන තිබුණා රන් තෙලඹු ගහක් මේ රන් තෙලඹු ගහෙන් අරක්ගත්තු දේවතාවියට බැහැලා විමානයෙන් වඩින්නට අපිට මෙතන මේ සෑය හදන්නට ඔබ වහන්සේගේ අවසර දෙන්න කියලා ඉල්ලපු ඉල්ලීමක් අන්න ඒකම තමයි අර ස්වභාව ධර්මයට අවියෝජනීයව අපි බැඳිලා මේ ස්වභාව ධර්මයට ගරු සම්මාන දීලා ඊට අයිති වස්තුවක් අපි සතු කරගන්නකොට සිද්ධ කෙරෙන චාරිත්‍ර වාරිත්‍රික තමයි ඔය තරංග මහත්මයා කිව්වේ නැකත් නියමයන් අනුව සුබ නැකත් බලලා තමයි මේ කටයුත්ත කළයි කියන්නේ ඒ වගේම අර ගහ තෝරගන්නකොට වගේම ගහ කපා ගන්නකොට වගේම මේ කපාගත් බෙර කඳ සකස් කරලා හැම එලනකොට සුබ නක්ෂත්‍ර විදීන් පා විභාවිතා කරයි කියලා. ඔව් අපේ මේ විරාජ් ගුරුතුමාට කියන්නේ ඒ ඒ අපේ තිබුණ පැරණන්ගේ නක්ෂත්‍ර 90 මේ ගහ වෙන් කරගෙන. එතකොට ඒ ගහ කපන්න ගියාම ගහ මේ අපි භාවිතා කරන ආයුධ ඒවට බැඳුම් බිඳුම් කරලා ඒ සියලු දේම කරන අතරතුර අපේ මේ වෙලාවල් බලන නිමිති බලලා ඒ වැඩේට සූදානම් වුණා. ඒතර ඒක 90 උත්තරසල පුණාවස නැගතින් තමයි අපේ මේ බෙර කඳ වෙන් කරගත්තා කියන අපලා. එතකොට ඒ වගේම තමයි බෙරේට හැම යොදනකොට හෙන යෝගයකින් එදුවා කියලා තමයි සඳහන් වෙන්නේ. සඳහන් වෙන්නේ. ඉතින් මේ හැම එකකින්ම ආදරණීය දුවේ පුතේ පැරණන් උත්සාහ කරා බෙරය කියලා කියන්නේ අතිශය පූජනීය වස්තුවක්. මේක නිර්මාණය කර ගැනීම අතිශය දුර්ලභ ගණේ අවස්ථාවක්. ඒ වගේම මේ බෙරය අතීතයේ භාවිතා කරේම ලෙඩ රෝග දුරු කිරීම සඳහා අධ්‍යාත්මික වශයෙන් අපි සෙත් සාන්තියක් කරන්න තමයි බෙරේ භාවිතා කළේ. අද වෙනකොට ප්‍රාසංගික මට්ටමට ජාත්‍යන්තරය දක්වා ගිහිල්ලා. නමුත් එහි තියෙන පූජනීය භාවය ඔබේ සිත් සතන් තුල ඒ පූජනීය භාවය රෝපණය කිරීම තමයි අපි මේ අධ්‍යාපන වැඩසටහන හරහා උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අර දිලාන් ගුරුතුමා කිව්වා වගේම තවත් එක තැනක සඳහන් වෙනවා මේ බොහෝ අපේ ප්‍රාදේශීය වශයෙන් වෙනස්කම් වෙනකොට බොහෝ පොතපතේ බොහෝ පැරණන් අතර විවිධ මත තියෙනවා තරංග මහත්මයා. අපි සඳහන් වෙනවා ඇසල මාසේ බදාදාවකට දෙන පුරපසලොස්සක දිනේක හෙන යෝගයේ පුවසල නැකතින් තමයි ගහ කපා ගන්න ඕනේ නැත්නම් හැම එලා ගන්න ඕනේ. ඉතින් මේ මේක උදා වෙන්නේ හරිම දුර්ලභ විදිහට. එතකොට මේ කියන්නේ මේකටම කරන්න කියන එක නෙමෙයි. මේක කොයිතරම් දුර්ලභයිද කියන වටිනාකම අපේ බෙර සකසා ගන්න ආකාරය සඳහා දෙන්නට. මට පැහැදිලි කරන්න තරංග මහත්මයා අපිට මේ බෙරයට ගන්න ලී වර්ග ගැට බෙරයට භාවිතා කරන ගස් වර්ග නැත්නම් ඒ ලී වර්ග ටික අපි මුලින්ම පැහැදිලි කරමු විරාජ්‍යරතුමා අපි ගැට බෙරය සෑදීමේදී ලී විදිහට ඇහැල කොහොඹ කොස් එහෙම නැත්නම් වරක කියලා අපි කියනවා ගන්සූරිය මිල්ල දේවදාර වැනි සාක යොදා ගන්නවා ඒ වගේම පහත රට බෙරය සඳහා ඇහැල කොහොඹ කොස් කොස් කියන්නේ වරක කියලා අපි විහාරයේ කියනවා ඒ වගේම කිතුල් පොල් මේරු තල් කඳන් වගේ දැව වලින් අපි පහතරට බෙරය සකස ගන්නවා ඒ වගේම දවුල සකසා ගැනීමේදී ඇහැල ගස ඒ වගේම කොහොඹ ගන්සූරිය මිල්ල දේවදාර වැනි සාක යොදා ගන්න පුළුවන් දවුල සකසීමේදී හොඳයි
ඒ ඔබට අපේ තරංග මහත්මයා සඳහන් කළේ ගැට බෙරය, දෙවුල් බෙරය සහ දවුල කියන වාද්‍ය භාණ්ඩ තුනටම කඳ තෝරගන්න මොන වගේ ගස් වර්ගද යොදා ගන්න කියන කාරණාව. ඒ වගේම තරංග මහත්මයා අපිට කියන්න මේ බෙර ඇස නැත්නම් දකුණු ඇස වම් ඇස කියලා කියනකොට මේ ගැට බෙරේ කොහොමද මේ දකුණු ඇසර වම් ඇසට අපි දාන සත්තු හැම තෝරගන්නේ? ඇත්තරම බෙර ඇස සැකදීමේදී භාවිතා කරන හැම්මර්ග විදිහට අපිට දකුණු ඇසට පදම් කළ වදුරුහම් ඒ වගේම පදම් කළ තලගොයිහම් වර්තමානයේ නම් පදම් කළ එළුහම් වැනි සම්වර්ග දකුණු ඇස සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම වම් ඇස සඳහා අපි ආත අතීතයේ ගත්තොත් පදම් කළ මුවසම් බොහෝ දුරට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ වර්තමානයේ නම් අපි පදම් කළ හරක්හම් තමයි මේ සඳහා වම් ඇසට යොදා ගන්නෙ. හොඳයි. ඊළඟට අපි පහතරට බෙරේ ව්‍යුහය දිලාන් ගුරුතුමා අපි පැහැදිලි කරමුකෝ දරුවන්ට. දෙයසට මොනවද යොදන්නේ? වරපටි සඳහා මොනවද යොදන්නේ? මේ ටික පැහැදිලි කරමු අපේ දරුවන්ට. ඔව් අපි මේ පහතරට බෙරේ කියලා ගත්තොත් දුවේ පුතේ පහතරට බෙරේ අපි දකිනවා මේ මේකේ තියෙන මේ සිලින්ඩර ආකාර හැඩයක්. එතකොට පහතරට බෙරේ අපේ විරාජ් ගුරුතුමාතේ දැන් මේ වෙනකොට මේ එතුමා සමීපේ තියෙන පහතරට බෙරේ. එතකොට ඒක තියෙන සිලින්ඩර ආකාර හැඩයක්. ඒක අපි තාල වර්ගයේ ගස් ගන්නවා වැඩි. මොකද ඒ හැඩේ තියෙන නිසා ඒ ගහ තෝරගන්නවා. එතකොට අපිට ලොකු මහන්සියක් වෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. පහතරට බෙරේ දෙයස් සඳහා හරකගේ කිරිබොක්කේ සිවිය ගන්නවා කියනවා. ඒ වගේම තමයි අනිත් වරපට කැපුම් හම් වෙනිවර ඒ වගේ දේවල් වලට හරක් සම්ගත්තා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔව් දැන් අපි ඩිලන් ගුරුතුමා සඳහන් කරපු විදිහට මේ සත්ව හම් ගැන කියනකොට අපේ දැන් උසස් පෙළ දුවලා පුතාලානේ. ඇත්තටම මේ තරම්ම සත්තු මරනවාද මේ බෙර හදාගන්න? මේ හරකාගේ කිරිබොක්කේ සිවිය කියලා කිව්වම මේක ටිකක් එකපාරට හිතට නිකන් දරුණු කතාවක් නේද? එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද අපිට තරංග මහත්මාත් කලින් පැහැදිලි කළා මල සතුන්ගේ හම් තමයි අතීතේ ඉඳන් ගන්න කිව්වේ. මැරිච්ච සතුන්ගේ. ඒ නිසා මේ සතෙක්ව මරලා මේ හම් ගන්නවට වැඩිය අතීතේ ඉඳන් අපේ අර නැකත් විදි අනුව ගස තෝරා ගැනීම ඉඳන් මේ සත්ව හම් ලබා ගැනීමෙදිත් පැහැදිලි කළේ මුතුන් මිත්තන් පැරණන් අපේ පොතපතේ සඳහන් කළේ මැරිච්ච සතුන්ගේ හම් තමයි මේ සඳහා යොදා ගන්න කිව්වේ. ඒක අපිට අපේ විරජ්ජුතුමන්ට කියන්න අපේ ගහ තෝරා ගැනීමේදී එක්ක හෙන වැඩිච්ච ස්වාභාවිකව මැරුණු ගස හම් තෝරා ගැනීමේදී මල සතුන්ගේ මේ වගේ අපිට ස්වාභාවිකව ගන්න පුළුවන් දේවල් වලින් තමයි මේවා නිර්මාණය කරන්න කියලා. කිසිදු විටකත් මේ ස්වභාවික පරිසරයේ තියෙන ගස් කපන්න සතුන් මරන්න කියලා මේ බෙර නිෂ්පාදනයේ ඇතුළේදී බෙර සැකැස්ම ඇතුළේ කොහෙවත් කියලා නැහැ. ඒ බව හොඳින් ඔබ අවධාරණය කරගත යුතුයි. හොඳයි දැන් දවුල අපි බලමුකෝ. දවුලේ ඇස් දෙකක් තියෙනවා. එක ඇසක් අපි කියනවා දවුලේ අත්තට්ටුව, අනිත් එක කඩිප්පු තට්ටුව කියලා කියනවා. එතකොට දවුලට ඇස් දෙකයි. ඒ වගේම දවුල ඔබට පේනවා මේ අපි ළඟ තියෙනවා දවුල. ඒ දවුලේ තියෙන්නේ අනිත් බෙර දෙකටම වැඩිය කෙටි. ඒ නිසා දවුලේ අත්තට්ටුව සහ කඩිප්පු තට්ටුව වශයෙන් තට්ටු දෙකයි. ඒ වගේම ඒකේ පදම් කළ එළ හරක් හම් තමයි යොදාගන්නේ තට්ටුව සඳහා නැත්නම් දෙයස සඳහා. ඒ වගේම මී වසු පෙටවුන්ගේ හම් යොදා ගන්නවා. ඒ වගේම මුවහම් පදම් කළ මුවහම් සහ එළු හම් යොදා ගන්නවා. ඒ වගේම වාදනය කරන්නේ අනිත් බෙර දෙකටම වැඩිය අර පංචතූර්ය වාදනය කියන පාඩමේදී ඔබ මම හිතනවා 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නට ඇති අපේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩ තුන ඇතුළේ තියෙන විතතාතත ගණයට අයත් වෙන එකම වාද්‍ය භාණ්ඩය දවුල. ඉතින් ඒ නිසා අපි ඊළඟට මේ ගැටබෙරේ තියෙන ගැටිය සහ මේ ආදී දේවල් යොදාගන්නේ කොහොමද කියලා? ඔව් විරාජ් ගුරුතුමා, ගැටබෙරේ සැකසීමේදී කැපුම් හම් එහෙම නැත්නම් වෙනිවර සහ වරපට සඳහා හරක්කම් යොදා ගන්නවා. ඒ වගේම ගැටිවැල් සඳහා බොහෝ දුරට කිරින්දිවැල් තමයි විශේෂයෙන් අපි යොදාගන්නේ. ගැටිවැල් අපි දන්නවා දකුණට ගැටිවැල් දෙකක් සහ වම්මැසට එක ගැටිවැලක් තියෙනවා. ඒකෙදි කිරින්දිවැල් තමයි බොහෝ දුරට භාවිතා කරන්නේ. ඒ වගේම කුකුල්වැල් වැනි දේවලුත් මේ සඳහා භාවිතා කරනවා. ඊළඟට තමයි අර මේ බෙරේ අපි ඉන දරාගෙන ඉන්න බෙර ලණුවට යොදනවා කයි පුඩි වලල්ල. අපිට මේ ඩිලාන් ගුරුතුමාගේ බෙරෙන් ඒක දරුවන්ට බලන්නට පුළුවන්. මේක තමයි කයි පුඩි වලල්ල. මේ තියෙන්නේ පිත්තලෙන් හදලා තියෙන මේ කයි පුඩි වලල්ල. ඒ වගේම ඔබට දැන් අර කැපුම් හැම සඳහා භාවිතා කරනවා කියපු හම්, ඒ වගේම ඒ සියලු දේ ඔබ දැන් දන්නවා මේ වෙනකොටත්. නමුත් අර කෙනෙක් කයි පුඩි වලල්ල කියපුවාම ඒක කොහෙද අපි බෙරේ දැකලා නැහැ කියපුවාම අර පොඩි අංගයක් නිසා ඒක මේ විදිහට අපි පෙන්වන්නේ ඔබට. ඉතින් ඒ නිසා අපි ඊළඟට
පහතරට බෙරේ මේ තියෙන ලක්ෂණ පිළිබඳ නැත්නම් පහතරට බෙරේ මේ ගැටි වැල් සඳහා මොනවද යොදාගන්නේ අපි පැහැදිලි කරමුකෝ. පහතරට බෙරේ කැපුම් හම් මිනිවැර සහ වරපට සඳහා හරක් හම් මුවසම් යොදාගන්න ලබනවා. ගැටි වැල් සඳහා කිරිඳි වැල්, රත් මල්, මල් කෑර, කැපෙටිය කෝටු, රදලිය වැනි දේවල් භාවිත කරනවා. ඒ වගේම කියන්න ඕනේ මේ ගැටි වැල් භාවිත කරන්නේ මේ ගැටි වල තියෙන සුවිශේෂී ස්වභාවයක් අපි අර නැමීමට ඕන තැන අපිට උස්පහත් කරගන්න පුළුවන් මට්ටම. නැත්නම් අපිට ඒක ශවි ශක්තිය වැඩි වුණොත් මේක අපිට අතින් හදාගන්න ඉස්සරහදී අපිට කතා කරන්න නෑ තේරෙයි. ඒක හදාගන්න අමාරු වෙන නිසා මේ අපි අපේ දරුවන්ට මීළඟට පෙන්වමු දවුල නැත්තම් දවුල කියන වාද්‍ය භාණ්ඩයේ අර පෙර බෙර වාද බෙර දෙකේ වගේම ගැටිය සඳහා යොදාගන්නේ මොනවද දවුල් වරපට සඳහා දවුල් අණුව සඳහා නැත්තම් දවුල් වරපට කියලා කියන්නේ අනිත් බෙර දෙකේම වගේ වරපටි නෙමේ දවුලේ තියෙන්නේ දවුල් ලණු මේ සඳහා හන නූල් යොදා ගන්නවා ඒ වගේම දවුලෙත් දවුල් තට්ටුව දාලා තියෙන ගැටියට යොදාගන්නේ මල් කැප් පෙටියා රතඹලා ලේන්තිරිය ඒ වගේ ලී වර්ග කයිපුඩි වලල්ල එහෙමත් නැත්නම් මේකට කියනවා වෙංගායම් මුදු එහෙමත් නැත්නම් මේවට වරමුදු කියලා කියනවා මොකද අර අනිත් බෙර දෙකම වරපටි වලින් ඇදලා තද කරගත්තට දවුල තද කරගන්නේ ඔබ දැකලා තියෙනවා ඔබට පිළඟ තියෙන දවුලෙත් බලන්නට පුළුවන් ඔබට අපි පෙන්වනවා මේ දවුලේ තියෙනවා හොඳට සමීපව ඔබ බලන්න මේ දවුලේ තියෙන වරපටි නෙමෙයි මේ තියෙන්නේ හන ලණු එහෙමත් නැත්නම් දවුල් ලණුව මේකේ පේන්න තියෙනවා මේ පොඩි මුදු මේවට කියනවා වෙංගායම් මුදු කියලා කියනවා ඇතැම් තැන්වල ඒ වගේම සමහර තැන්වල මේ ලෝහ මුද්ද වෙනුවට සමහර තැන්වලදී භාවිතා කරනවා වරපටි වලින්ම සකසාගත්ත මුදුවක්. ඒකට අපි වර මුදු කියලා කියනවා. ඉතින් ඒ නිසා ඒ වගේම ඉල්ලම් මුදු කියලාත් භාවිතාවක් තියෙනවා. ඒ වගේම කඩිප්පුව සකසීම නැත්නම් වාදනය කරන්න යොදා ගන්න උපකරණයට අපි කඩිප්පුව කියලා කියනවා. ආධාරකයට කඩිප්පුව කියලා කියනවා. ඒ කඩිප්පුවට ඇට්ටේරියා සහ රතඹලා කියන ලී වර්ග භාවිතා කරනවා. හොඳයි. අපි ඊළඟට ඔබට මේ ක්‍රියාකාරකමේ ඔබව එක්කගෙන යනවා මේ බෙරේ තියෙනවා බෙරයක් සකසනකොට සාම්ප්‍රදායික මිනුම් ක්‍රම සාම්ප්‍රදායික ශිල්පීන් අතර අතීත මුතුන් මිත්‍රන් අතර භාවිතා වෙච්ච ශිල්ප ක්‍රම කිහිපයක් අපිට තරංග මහත්මයා පැහැදිලි කරන්නකෝ ගැට බෙරේක සම්මත දිග වෙන්න ඕනේ කොච්චරක්ද මේ ප්‍රමාණවලින් අතරම විරාජ්‍යවර්ධම අපි බෙරයක් නිර්මාණය කරනකොට ගොඩක් වෙලාවට අපිට ඉතිහාසය නම් අපිට කියලා තියෙන තුන් වියත් තුන් ගුලයි කියලා අපි වියත පෙන්නමු අපේ දරුවන්ට අපි වියත කිව්වහම මේ මහපට ඇඟිල්ලේ සිට මේ සුලඟිල්ල දක්වා වූ දුර තමයි වියතක් විදිහට අපි ගන්නෙ තුන්ගුලක් විදිහට අපි ගන්නවා මේ ඇඟිලි තුනක ප්‍රමාණය එතකොට අපි මේ බෙර කොටේ මතු පිටින් තියලා ගත්තාම මේ වගේ තුන් වියත් තුන්ගුලක් තුන් වියත් තුනයි ඊට පස්සේ අපි තව ඇඟිලි තුනක ප්‍රමාණයක් ගන්නවා මේක තමයි මේ තුන් වියත් තුන්ගුල කියලා හඳුල තියෙන්නේ මේක විරාජ ගුරුතුමා සමහර කෙනෙක්ගේ වියත අඟල් පහක් වෙන්න පුළුවන් සමහර කෙනෙක්ගේ පහ හමාරක් වෙන්න පුළුවන් හයක් වෙන්න පුළුවන් එතෙන්දී මේ ගැට බෙර සකස් කරනදී ඒ වාදකයාගේ ප්‍රමාණයට ඒ කියන්නේ ඒ වාදකයාගේ වියතේ දුර අණුව තමයි ඒ කාලේ මේ බෙරේ හැදුවා කියලා සඳහන් වෙන්නේ ඔව් දැන් ඒ කාරණාව හරිම විද්‍යාත්මකයි ඒක අපේ දරුවන්ට උසස් පෙළ දරුවෝක පැහැදිලි කරගන්න ඕනේ දැන් තරංග මහත්මයා කිව්ව විදිහට වාදකයාගේ අතින් දැන් මම නම් මගේ වියතට අනුව තමයි මගේ තුන් වියත් තුන ගුලක් තමයි මට වාදනය කරන්න ඕන බෙරය සකස් කරගන්නට ඕනේ දිලාන් ගුරුතුමා. ඒකට හේතුවක් තියෙනවා. වෛද්‍ය විද්‍යානුකූලව හේතුවක් තියෙනවා සම්මතයේ හැදුනේ ඒකයි. මොකද මේ තුන් වියත් තුන ගුලකින් එහාට අඟලක් හෝ දිග වැඩි වුණොත් ඒ බෙරේ වාදනය කරන්න මගේ වියත් මගේ ප්‍රමාණයට අනුව මට හරි අමාරුයි. ඒක හැමෝටම පොදුයි. ඒ වගේම ඊට වැඩිය කොට වුණොත් මගේ තුන් වියත් තුන ගුලට වැඩිය මගේ වාදනය කරන බෙරේ කොට වුණොත් ඒත් වාදනය කරන්න හරි අමාරුයි මේ දෙවුර පටන් මේ දෑත දිගට බොහොම වේදනාවක් සහ ඒ කියන බොහොම මේ ආපදාවලට ලක් වෙන්න වෙනවා ඒක විද්‍යාත්මක කාරණාවක් ඒ නිසා තමයි මේ සම්මත නිමි හැදිලා තින්නේ. ඒ වගේම බෙර කටේ විෂ්කම්බය විග්ගුස්සක් කියනවා. විග්ගුස්සක් කියලා කියන්නේ මේ ඇඟිලි ටික මිට මොළවලා මේ ඇඟිල්ල අපේ දිගු කරාම ඒ තියෙන ප්‍රමාණය තමයි විග්ගුස්සක් කියලා කියන්නේ. එතකොට අපි ගත්තාම මේ ඒකේ සම්මත ප්‍රමාණය මේ පේනවා. ඔව්. මේ තියෙන්නේ දැන් බෙරේ නිම වුණාට පස්සේ තියෙන ඔබට පෙනෙයි මේක මීට වැඩිය විශාලයිනේ කියලා. නමුත් මේ තියෙන්නේ බෙරේ නිම වුණාට පස්සේ ඔබ දකින රූපය. නමුත් අපි කතා කරන්නේ බෙර කඳේ තියෙන කටේ විෂ්කම්බය විග්ගුස්සයි. දැන් ඔය විග්ගුස්සේ සංකේතය නම් ඔබට හොඳට මතක හිටිනවා මේ අපි අර එකඟයි කැමති කියන මුද්‍රාවනේ නේද? ඒ නිසා මේකට විග්ගුස්ස කියලා අපි කියනවා.
Oh, deng me, saman ning me, geta bere hadana kota, geta bere tarangga mahatmya, dakunu esai, wam esai, hariyata meka ma pramana ita hadan. Oh, etterama virajyurutuma, saman ning geta bere ka, dakunu esata wada, yam kisi pramana yak, esata napenu pramana yak, wam esa visala tamai, nipadawan. Me bere viuhe pili bandho, bere sakasma pili bandho kata kara, bere hede pili bandho kata kara, bere hadan kohomada gas tora gannon pili bandho kata kara, mehema gas tora gena, me hadana bere ekaparata apita me daeta vitarak upayogi karagena hadanna bae dilan gurutuma. Itin ehinda api ape daruwanta pennumu eka bohoma durlaba avasthawa. Api giya ekthara charikawak me katayutta wenuen api obowa e gamana ekkiyanda soudanam api bere sakasana nishpadanagarayakata bahuma parampari ke istana kita gya, hundat obat dakinnya itu puluang ini bahavita akarana, perani saha nuutan kiena ayud siallam, obat visi nirdeshe tierna, namut meka visi nirdeshe rat, hagihil lah, me visi tamangge langat ienah birre, kohomud tamangge ata taikin awbode ganat, monwayand me vidhir sakasalat ien, monwad meka tu upyogi vilat ien, ayud am panngila unna balanne puluang, apit tarang mahatmya pahadilikarmu, apit gasa kapaganat saha ing obat. පිළිවෙලට මොනවද අවශ්‍ය කරන ආයුධ කියලා. ඔව් අතර මේ බෙරය සකසා කිරීමේ මුලින්ම අපි කරන්නේ රජුරතම ගස කපා ගැනීම. ඒ සඳහා අපි පොරව සහ අත් පොරව වැනි දේවල් තමයි ගස කපා ගැනීමට යොදා ගන්නෙ. වර්තමානයේ නම් විදුලි කියත් වැනි සහ එන්ජින් වලින් වැඩ කරන කියත් වර්ග කියලා චේන්සෝ එක කියලා අපි කියනවා. චේන්සෝ එක කියලා කියනවා. ඒවා යොදා ගන්නවා. එතකොට ගස කැපුවාට පස්සෙ මේ ගස කුට්ටි වශයෙන් වෙන වෙනම කපා ගන්න ඕනේ. ඒ කපා ගැනීමේදී අපි අතීතයේදී නම් හරස් කියත, බණ්ඩි කියත, අත් කියත වැනි උපකරණ තමයි භාවිතා කරලා තියෙන්නේ. වර්තමානයේ නම් දැන් ඔය මයිටසෝ කියලා තියෙනවා, ඒ වගේම බෑන්සෝ, ඒ වගේම චේන්සෝ වැනි දේවල් වලින් මේ කාර්යය ඉතාම පහසු කරගෙන තියෙනවා නවීන තාක්ෂණයේ උපයෝග කරගෙන. ඒ වගේම අපි ගැට යම්කිසි බෙරයක් වාද්‍ය භාණ්ඩයක් සකස් කිරීමේදී මේ කඳේ තියෙන පොත්ත ඉවත් කරන්න එහෙම නැත්නම් ඒක හැඩ ගසා ගන්න ඕනේ යම් කිසි බෙරේ තියෙන මතු පිට ස්වභාවය වෙනස් කර ගන්න ඕනේ. එතෙන්දී අපි බොහෝ වෙලාවට යොදා ගන්නේ වෑය කියන උපකරණය. හොඳයි. දැන් ඔන්න ගහ කපාගෙන ගහෙන් බෙරේට අවශ්‍ය ප්‍රමාණයට කඳ හදාගෙන බෙරේ දල හැඩයකුත් පොත්ත ඉවත් කරලා වෑය උපයෝගී කරගෙන අපි හදාගෙන ඉවරයි. පැහැදිලි කරන්නකෝ අපේ දිලාන් ගුරුතුමා ඊට පස්සේ මේ දල වශයෙන් හදාගත්ත හැඩයට අපි ඊට පස්සේ මොකද කරන්නේ මොන ආයුධද යොදා ගන්න? ඔව් විරාජ් ගුරුතුමා කඳ මැදින් ඒ කියන්නේ අපිට මේ බෙර කඳ මැදින් විද ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒකට අවශ්‍ය වෙන්නේ ඊගාවට අපිට කඳ හර ගන්න ඕන නිසාවෙන් අවගාරය භාවිතා කරලා කඳ මැදින් විදිනවා. ඊට පස්සේ බෙර කඳ හැරීම සඳහා බොකු නියන, උල් නියන, පළල් නියන වැනි ආයුධ භාවිතා කරනවා. එතකොට දැන් තරංග මහත්මයා වර්තමානයේදීත් අපි ওই බොකුණියන් පළල්ණියන් භාවිතා කරමින්මද මේ බෙර කඳ හරන්නේ? නෑ, ඇත්තරම විරාජ්‍ය රුතුමා වර්තමානයේදී ඒ සඳහා අපි නවීන තාක්ෂණය ප්‍රයෝග කරගෙන ප්ලට් මැෂින් වැනි දේ අපි සකසගෙන ඒ තුලින් බෙරය බෝර් කරනවා. ඒ කියන්නේ අතුල හරනවා. යම් කිසි ප්‍රමාණයකට අපි බෙරය හරනවා මැෂින් එකක් ප්‍රයෝග කරගෙන. නමුත් අවසන් කොටස අපි බොකුණියකින් පැරණි ක්‍රමයටම නැවත සකසා ගන්නවා. ඔව් අපි ඒ පිළිබඳව අපේ දරුවන්ට ඉදිරියේදී පෙන්වන්න සූදානමක් තියෙනවා. ඒ කියන්නේ අර බෙරය නියනින් හැරුවා වගේම නියම් පහරවල් ඉදින් අපි පීලි ගහනවා කියලානේ කියන්නේ. ඒ පීලි ගහලා පෙන්වන්න, ඒ කියන්නේ ඒ විද්‍යාත්මක බව අවශ්‍යයි බෙරේට. ඒ නිසා ඒ කාරණාව නැවත වතාවක් කරනවා අර මැෂින් එකෙන් නැත්නම් යාන්ත්‍රිකව හරගත්තට පස්සේ. රාස්කුව කියන උපකරණය මොකටද භාවිතා කරන්නේ? උපකරණය භාවිතා කරන්නේ මේ බෙරය කට සකස් කර ගැනීමේ තමයි විශේෂයෙන්ම. වම් මැස සකස් කිරීමේදී බොහෝ දුරට වමනා වෙනවා. ඒ වගේම දකුණු කට සකස් කර ගැනීමේදී රාස්කුව කියන ආයුධය බොහෝ දුරට වමනා වෙනවා. ඒ වගේම මේ අපි ඇලිස් කටුව කියනවා, අල්ලිස් කටුව කියලා කියන එකකින් මොනවද කරන්නේ ගුරුතුමා? ඇලිස් කටුව නැත්නම් ඔබ කිව්වා වගේ අල්ලිස් කටුව කියලා කියනවා. ඒ ආයුධයෙන් අපිට පුළුවන් රේඛා සලකුණු කර ගැනීමේ ආයුධයක් විදිහට තමයි භාවිත කරන්නේ. අපි තරංග මහත්මයා ඊළඟට බෙර කඳ ලියවීමට කඳ වටේ බොරදම් පෙන්වන්න, ඒ වගේම හැම කපන්නට, ඉල්ලම් කපන්නට, වරපටි අදින්නට මේ විදිහට විවිධාකාරයේ තවත් ආයුධ භාවිතා කරනවා. අපි අපේ දරුවන්ට ආයුධ පෙන්වන ගමන් ඒ ටිකක් චුට්ටක් විස්තර කරමු. ඔව් විරාජ්‍යතුමා, බෙර කඳ ලියවීම සඳහා මුලින්ම අපි ලියවන පට්ටලය භාවිතා කරනවා. ලියවන පට්ටලයට කඳ යෙදුවෙන් පස්සේ මේ තමන්ට එහෙම නැත්නම් වාදකයාට අවශ්‍ය වෙන විදිහට රුචි පරිදි අපිට ඒකට බොරදම් දාන්න පුළුවන්. ඒකට හැඩ ලස්සන කරගන්න ඒ වගේ විද ආකාරයේ බොරදම් බේරීම සඳහා
peti katua kene ke api upoi kere ganoma. Ewa gema bera sakas kiri medi warapati saha ham kepi medi sandaha pihie babita karnoma. Ewa gema api danoma mema bereak nispeto nogoda me berea beni warakaral lehem nata meka tulati noma mesmak. E sandaha api meke yam kesi ilam permania api kapa gandoni. E kesandaha deba ilam yakada ilam kura beni deval api yoda ganoma. Ewa gema wara eda gani medang api hakma deka depetero tiela. Mie meding warpata ada gini misalnya ha ladang an dua, yang nanti buku an dua, peni dewal, yaudah kan. Hendai, ilang itu mie, dengan wake hiwi, geta beriak asli itu, api bahari takaran dewal, mie thamnya itu mah ada nak kota tiennah, khusus mie bahan dek tienn wad mie, api ni kangar, api daru danwa, gider kiribat tu yang kota kiribat handi gan, itu kota dodol handi gan, yaudah kan, mie fatte kilo upakaran ya, mie wake ikat kapi itu bahari takaran wad thamnya itu mah ada nak kota. Patu lagi ya laki ya nama, ekianne tammette me hekma getorawse ekiam kisi atule dina mesma hara tattuwa uda hitinna puluwa. E sandaha me patu lagi ena upakarane yam kisi therapumak yedima magin e ara matu pita tiena kokuwara kiyala api godak kelawata kiyenawa. E kokuwaraya tattuwen pallihata wetnawa. Eken ara yam kisi sabdaya sandaha yam kisi daayakathayak tiyenawa etendi. Mata, meita amatara obat ini terutama gejala dulu yang dapat kita puluang atakolu bawita keran ni arah niang paharwal gahan. Ebagai ma ayudu muhat keragaan dia gala, emery gala, tel gala, meibagai gini gala mei dewalut bawita kerano. Mata, api ilang itu berek sekasma pelibando dengan api mei awas niayik pasubimu pelibando kata kerani guru tu ma. Itu ini sa. Api itu puluang berayat dengan arah meter kaling api daruan terdaki nanti hamuna berayat awasnya khanda kapa agen ini video darshan. Ee bagaimana me sakasakan awat pas berayak handawi ini dakwau tatkwe itu ina kota kohomad nirmana unik ini ke pelivaling api daruan terpenuan nanti sudana. Ee darshan penuan agamang api daruan terwisar kerla demu sangshipta me berayak nipada winnetu piyawara kīpayak tiyenawa ubathumata kiyenawa me daruwanta piyawarin piyawara mokada karanne me ilangata mokada karanne kiyala e karana kriyaakarakam tika kiyagena yan daruwanta pahedili karaganna duwe puthe mulinma karanne bera kanda kæpima e kiyanne bera kanda heda gasa ganeyi api katha kara væya kiyana upakaranaya me sadaha yoda gannawa kiyala e aayudayen e kiyanne væya yoda gana api me bera yam kisi heda ekata mulinma genawa ඊට පස්සේ ඒ හැඩගසාගත්ත කඳ ලියවන පට්ටලයට ආධාරයෙන් අපි සමන්ට රුචි පරිදි පෙර කඳ ඒ નિયમિત මිමි වලට සකසාගෙන බෙර කඳ ලියවනවා. මේක තමයි දෙවනි පියවර විදිහට අපි බෙරයක අපි යොදාගන්නේ. ඊට පස්සේ තුන්වෙනි පියවර විදිහට දුවේ පුතේ අපි බෙර කඳ හැරීම තමයි කරන්නේ. ඒකෙදී Api dilan guru tuma sandahan kara abagar ya niyana boku niyana weni ayudoling yodagan wakil wartaka mane nam me sandaha api namini takseni yodagan wak ita me berakanda hari ma ita pasi berakanda sekasi yam kisi sumata babi akati karla eka yam kisi api ter piyaman api dihata medela yam kisi manohari eke patak gala e widi rapi berakanda takasagan wak Tarangga Mahatma, apit itu dina winiwara sekasih masah warapata sekasih. Satwa agi haming, mereka wingkaragan vidih. Apit cuttak pahadili karagan dengan satwa agi hamak kila kepo ham, mereka podi simita wapasari ketamai me loku pramana ke digat nani. Ini sa, making kohomand me sadbamba satwa tak kila kena warapati. Orang hodar matukat ya agan none alut pasan ya. Berai gan warapati sandha, khususnya geta berai sadbamba satwa tak kila kena. Tarangga Mahatma pahadili karana kohomand me berai සද්බඹ සත්වියක් වරපටිය කපා ගන්න ඒ තරම් දිගට අර වගේ සීමිත ප්‍රමාණික තියෙන සත්වහමකින් මේක ඇත්තටම මේ සමක් කුඩා වුණාට ඒකේ අපි සාමාන්‍යයෙන් අඟල් 3 කාලක විතර ප්‍රමාණයට තමයි අපි ඔය බෙරේ අදිනවරය කියන එක අපි කපනකොට ඒක වටේටම රවුම් කරලා අපි හැම යම් කිසි ප්‍රමාණයට රවුම් කරගෙන ඒක වටේට පිහි ආධාරයෙන් අපි කපාගෙන කපාගෙන යනවා පටියක් විදිහට. පටියක් විදිහට. හොඳයි. ඒ වගේම තමයි වෙනිවර කපන්නෙත් ඒ විදිහටමයි. නේද? ඊළඟ මදක් සීනියට. වෙනිවර කපන්නෙත් ඒ ක්‍රමවේදයම අනුගමනය කරමින් ඊට වැඩිය සිහින්ව තමයි අපි කපා ගන්න. ඒ අර හැම කැපුවා කිව්වම අපේ අතීතයේ තියෙනවා මේ විදේශීය ආක්‍රමණ අපිට මතක් වෙනවා. ලංකාවට ඇවිල්ලා කිව්වලු අපිට මේ හරක් හැම කෙලා ගන්න විතරක් ඉඩක් දෙන්න කියලා. ඒ මිනිස්සුන්ගේ තිබුණ සූක්ෂමතාවය කියන්නේ
make ara api me minimera kapana wage pramanayata kapala kapala me lankawa mallanna pramanayata me hamakin hada gatta kiyala issara kathawak thibuna sandahanak thiyena hondai ඊළඟට අපිට තරංග මහත්මය පැහැදිලි කරන්න දැන් විනිවර සකසගත්තා ඒ වගේම ගැටිවැල සැකසීමේ ඉඳන් පිළිවෙල අපි දැන් වර පටි සකසගත්තා විනිවර සකසගත්තා කඳ සකසගත්තා ඊළඟට අපිට මේ සඳහා ගැටිවැල් ගැටබෙරේක නම් ගැටිවැල් තුනක් අවශ්‍යයි. ඒ කියන්නේ දකුණු ඇස සඳහා ගැටිවැල් දෙකකුත් වම් ඇස සඳහා එක ගැටිවැලකුත් යොදා ගන්නවා. ඉන් අනතුරුව මේ සඳහා අපි ඊළඟ පියවර විදිහට කැපුම් හැම යෙදීම කැපුම් හැම ඒ බෙරේ ප්‍රමාණයට වඩා අඟල් 3-4ක විස්කම්බයකින් වැඩි හැම් දෙකක් යොදාගෙන එය පෙරදින ජලය දානවා. යම්කිසි පිංගීමකට ලක් වෙන හැම්ක් කියන්නේ ටිකක් දරදඬු දෙයක්. ඒක යම්කිසි නම්‍යශීලී භාවයක් ඇතිවීම සඳහා අපි පොංගෝ ගන්නවා මේක. පොංගෝගෙන ඊට පස්සේ අර අපි බෙරේ අර ගැටි වැල් දෙකක් යොදාගත්ත බෙරය මතට දකුණු ඇසට ඒ කැපුම් හැමකොත් වම් ඇසට තව කැපුම් හැමකොත් යොදලා ඒ හරහට අපි ලණු වලින් දෙක සම්බන්ධ කරගන්නවා හොඳට තදවනසේ. ඉන් අනතුරු දුවේ පුතේ මේ සඳහා අපි කොකුවර අපි දැන් ඉල්ලංවර කියලාත් කියනවා කොකුවර මැස්ම සඳහා ඉල්ලං 16ක් මේ බෙරේ වටේට දෙපැත්තෙම වම් සහ දකුණ කියන ඇස් දෙකට ඉල්ලං 16 බැගින් අපි යොදා ගන්නවා. යොදාගෙන ඒ සඳහා තියෙනවා මැස්මක්. ඒ මැස්ම යොදලා ඒ මැස්ම මතු පිටින් තමයි මේ මේ වෙනිවර ගෙතීම සිද්ධ කරන්නේ. හොඳයි ඊට පස්සේ දැන් ඔන්න බෙරකඳ කැපුවා බෙරකඳ ලියෝ ගත්තා බෙරකඳ හැරුවා කඳ තින්ත ගාලා ඒ වගේම ආලේපන මොනව හරි ගාලා කඳ සුමට කරලා සකස් කරගත්තා වෙනිවර කපාගෙන වරපටි කපාගෙන ගැටි වැල් තුන හදාගෙන ඊට පස්සේ කැපුම් හැම එකට යොදාගෙන ඒ වගේම කොකුවර මහලා වෙනිවරත් ගොතලා දැන් බෙරේ සෑහෙන දුරට වැඩ අවසන්. දැන් අපිට තියෙනවා බෙර හැම යොදන්න. මේක කොහොමද කරන්නේ? බෙර හැම යෙදීමේදී අපි දැන් අපි ගොතා ගත්තා. එහෙම නැත්නම් මේ වෙනිවර කැරල්ල අපි ගොතලා සතියක් වමන සාමාන්‍ය අවුවේ වේලෙන්න ඕනේ. වේලනාට පස්සෙ අපි මේක කඳෙන් නැවත ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන අර ගැටි වැල් දෙක ආධාරකයක් විදිහට යොදාගෙන දකුණු ඇසේ නම් මුලින්ම අපි එළුහම් තට්ටුවක් කියමුකෝ අපි. ඔව්. ඒ එළුහම් තට්ටුව යොදාගෙන ඒකේ අංශ ප්‍රමාණයකට පොඟෝලා අර දකුණු ඇස මතු පිටින් තියලා එක් ගැටියක් ඒ මතින් යොදනවා. නැවත අපි ඒ අට තියෙන ගැටියට එහෙම තියද්දි අපි හැම උඩට ගන්නවා. අරක නැවත ඒකට පිටින් අහපව් නැවතත් ගැටියක් යොදනවා. යොදලා පල්ලෙහාට අරගෙන යම්කිසි ප්‍රමාණයකට හිර කරගෙන අපි මේ තට්ටු දානවා කියලා අපි ව්‍යවහාරයේ භාෂාවේ අපි කතා කරනවා තට්ටු දානවා කියලා. අන්න ඒක තමයි අපි යොදන්නේ. හැම එළනොයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් බෙරේක තට්ටු දානවායි කියලා තමයි සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේ භාවිතා වෙන්නේ දුවේ පුතේ. එතකොට හොඳට මතක තියාගන්න බෙරේක තට්ටු දානවායි කියලා කියන්නේ බෙරේ දෙයසට හැම යොදාගෙන සකස් කරගන්න එක. ඊට පස්සේ මේකේ දැන් අපි බෙර ලණුව නියමිත තැනට දාන්න කංගරේ නියමිත තැනට දාන්න කලින් බෙරේ හඬ හදන්න ඕනේද නැද්ද? බොහෝ දුරට විරාජ්‍යතුම අපි හඬ අනිවාර්යයෙන්ම සකසන්න වෙනවා. මොකද අපි බෙර වාදනය කරනකොට මේ මින වටේ අපි බැඳ ගන්නකොට බෙරේ ඒ අපි වාදනය කර තැන හඬ තියෙන්න ඕනේ. එතෙන්ද අනිවාර්යයෙන්ම අපි ඊට කලින් බෙරේ හඬ සකසගෙන එතනින් තමයි මේ කයි පොඩි වලලා දාලා ඉන බඳපටිය දමන්නේ. ඔව් ඒකෙන් පැහැදිලි වෙනවා ඔබ දැන් අර ඔබට අපි මේ කියන්න උත්සාහ කරන්නේ හැම වෙලාවෙම ඔබ බෙරයක් වාදනය කරන ඔබ නර්තන විෂය හදාරන දරුවෙක් විදිහට බෙරයක් වාදනය කරනකොට මම අර කිව්වේ මේක මේ ඉබේ පහළ වෙච්ච බෙරයක්ද නැත්නම් මේක පියවරවල් ගණනාවක් පසු කරගෙන තාක්ෂණික ක්‍රමෝපායන් ගණනාවක් පහු කරගෙන ඔබේ අතට ලැබිච්ච බෙරයක් මේක විශේෂයෙන් අපේ පුතාලා දුවලත් එහෙමම තමයි විශේෂයෙන් අපේ පුතාලා තමන්ගේ බෙරයක් මොනවා හරි ආපදාවකට ලක් වුණොත් තමන්ට සුළු අලුත් වැඩියාවක් තමන්ට කරගන්න නැත්නම් ඒ පිළිබඳ අවබෝධය නැත්නම් බෙර නිෂ්පාදනාගාරයකට ගිහිල්ලා මට මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් අවබෝධය ඔබට එන්නට ඕනේ.
දැන් බෙරේ හඬක් සකසලා ඉවරයි. ඊට පස්සේ අපිට ගුරුතුමා නිලන් ගුරුතුමා අපිට පැහැදිලි කරන්න මේ කන් වරේ යොදනවා කියලා කියන්නේ මොකද්ද? ඇයි මේ කන් වරේ යොදන්නේ? දුවල පුතාලට කියන්න කන් වරේ යොදනවා කියලා කියන්නේ මේ බෙරේ අපි සකස් කරගත්තට පස්සේ අපිට මේක තියෙන්නේ ඉනේ බැඳගෙන ගහන්න. ඒතර ඉනේ බැඳගෙන ගහන්න මේකට ආධාරකයක් ඕනේ. මේක තමයි බෙරේයි අපේ බෙර ලණුවයි සම්බන්ධ කරන එකම තැන. එතකොට ඒ හා සම්බන්ධ වෙනවා කයිපුඩි වලල්ල. කයිපුඩි වලල්ලත් එක්ක අපේ මේ දැක ගන්න පුළුවන් වෙයි දුවල පුතාලට මේ ආකාරයෙන් මෙතන පෙරනම් අපි මුදුන් මිත්තන් අපි දැකලා තියෙන විදිහට මේ වෙනිවර කරල්ලත් එක්ක තමයි කන් වරේ යොදලා තිබුණේ. දැන් වර්තමානයේ ඒකේ තියෙන කඳයට සහ ඒකේ හඬ වෙනස් වීමේ ප්‍රශ්නාවහම ඒවත් එක්ක අපි මේ කඳට කන් වරයක් යොදාගෙන ඒකත් එක්ක එතනට සම්බන්ධ කරලා කයිපුඩි වලල්ල හරහා අපේ බෙර ලණුව සකස් කරගෙන තියෙනවා. කන් වරේ යොදාගත්තට පස්සේ තමයි ඊට බෙර ලණුව යොදලා සුරත් තට්ටුව යොදනවා. මොකද්ද මේ සුරත් තට්ටුව කියලා කියන්නේ? නිකන් ඒ වචනේ ඔබට අහලා ඇති. අහලා නැති වෙන්නටත් පුළුවන්. සුරත් තට්ටුව ඇයි යොදන්නේ අපි බුදුතුමා? අපි සුරත් තට්ටුව යොදන්නේ මේ බෙරේ S දෙකක් තියෙනවා අපි දන්නවා. බෙරේ S දෙකේ එක අපේ මේ විශේෂ වැදගත්කමක් තියෙන මේ ජිං අඬ නං අඬ කියන පැත්තේ ඉතා සුමට විදියට. එතකොට ඒ වගේම තමයි ඝනකමින් අඩු අපිට සුරකින්න ඕනි තට්ටුව. අපිට ඇහැක සුරකින්න ඕනි ප්‍රදේශයක් තියෙන නිසා ඇහැ කියන වචනේ යොදලා තියෙන්නේ මේක ඇහැ වගේ සුරකින්න ඕනි කියන. ඒතර සුරකින්න ඕනි තට්ටුව, සුරකින්න ඕනි ඇහැ, සුරකින්න තමයි අපේ මේ සුරත් තට්ටුව යොදන්නේ ගැට බෙරේ දකුණු ඇසට. හොඳයි. මීළඟට අපිට පැහැදිලි කරන්න තරංග මහත්මයා මේ දරුවෝ දැනගන්නට ඕනේ අපිට මේ කෙනෙක් කියන්නට පුළුවන් මේ මම මේ කියන කතාව කිව්වට පස්සේ ඒ මොකටද කියලා. අපි බෙර හදන්න භාවිතා කරනවා පුතේ කුරහංගලක්. බෙරේ සකසා ගන්න අවස්ථාවට භාවිතා කරනවා කුරහංගලක්. ඒ මොකටද තරංග මහත්මයා? කුරහංගලක් අපි යොදාගන්නේ ඇයි? ඔව් ඇත්තටම විරාජ්‍යවරුතුමා මේ අපේ බෙර නිර්මාණ ශිල්පයේදී කුරහංගල අතිශය වැදගත් කාරණාවක්. ඒ කියන්නේ දුවේ පුතේ දැන් මෙතෙන්දී ගැටබෙරය විශේෂයෙන් ගැටබෙරය නිර්මාණය කිරීමේදී දකුණු ඇස උඩගලෙත් වම් ඇස යටගලෙත් යම්කිසි ප්‍රමාණයකට පිරිමදින්න ඕනේ කියලා අපි අහලා තියෙනවා. ඒකම අපි වර්තමානයේ බෙර නිෂ්පාදනය කරනකොටත් ඒ විදිහට අපි යොදා ගන්නවා. මෙහිදී යම්කිසි ඒ බෙර කුරහංගලයේ තියෙන යම්කිසි ඇංගල් එකක් එහෙම නැත්නම් යම්කිසි හැඩයක් සැකසෙනවා මේ බෙර ඇසේ මතුපිට. එය මෙම හඬ එහෙම නැත්නම් මේ දෙනී ඇතිවීමට ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ඔව්. එතකොට මේකට අපි විවහාරයෙන් හඳුන්වනවා මේ බෙරේ කට ගන්නවායි කියලා. නේද? බෙරේ කට ගන්නවා කියලා දැන් අර තරංග මහත්මයා පැහැදිලි කරපු කාරණාවේ මම තවත් ඉදිරියට ඔබට පැහැදිලි කරනවා. මේ කුරහංගලේ උඩගල කියලා කියන්නේ කුරහංගල මෙහෙම අපි අඹරන උඩගල. ඒකේ යටපැත්ත. ඒ උඩගලේ යටපැත්ත නැත්නම් ඒ ගල අනිත් පැත්ත හරවලා ඒකේ යටපැත්තේ තමයි මේ දකුණු ඇස ගාගන්නේ. ඒ වගේම කුරහං ඇඹරෙන තැන යට තියෙන යටගලේ උඩ මුහුණතේ තමයි බෙරේ වම් ඇස දාගන්නේ. ඉතින් මේකෙන් කරන්නේ බෙර කටේ තියෙන සුමට භාවයේ අති සුමට බවට පත් කර ගැනීම. කොටින්ම කිව්වොත් තරංග මහත්මයා අපිත් එක පැහැදිලි කරා මේ කට ගෑවට පස්සේ නැවත ඇඟිලි වලින්වත් අල්ලන්නේ නැහැයි කියන කාරණා. ඇයි එහෙම අල්ලන්නේ නැත්තේ? බෙර කට ගෑවට පස්සේ එහෙම යම්කිසි අපි දන්නවා මේකේ ඒක සඳහා හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි අපේ දාඩියවල මේ අපේ සමිත් එක්ක අපි තෙල් ගතියක් තියෙනවා. අපේ දාඩියත් එක්ක මේ තෙල් ගතිය ඒ කටේ යම්කිසි වෙලාවක ගෑවුනොත් ඒ බෙරේ හඬේක බලපානවා. තට්ටුව ලෙස්සා යෑමක් එහෙම නැත්නම් ඒ තට්ටු හිටින්නේ නැහැ කියලා අපි කියනවා. ඒ වගේ තාක්ෂණික ප්‍රශ්න බවට ඒවා පත් වෙනවා. හොඳයි. දැන් එතකොට අපේ දරුවන්ට මේ ක්‍රියාකාරකමේ මේ ඔබට අපි ඔයත් ගන්නපු කරුණු හරහා අවබෝධ වෙන්න ඕනේ මේ බෙරය සතෙකුගේ තට්ටු දෙකක් එලාගෙන නිකම්ම ගහනවට වැඩිය මේක ඇතුලේ බොහෝ විද්‍යාත්මක කාරණා ටිකක් තියෙනවා. ඒ වගේම තමයි මේ බෙරය සතුව තියෙන්න ඕනේ ශිල්පීය ප්‍රාගුණ්‍ය අපිට ප්‍රකට කරන්න පුළුවන් බෙරය සතු විභව ශක්තියක්. අපි ඒකට ඇතැම් වෙලාවට කිව්ව ඩිලාන් ගුරුතුමා ලකබුරුල කියලා. බෙර වාදකයාට ලකබුරුල ඇතුව වාදනය කරන්නට පුළුවන් වෙන්නටත් ඕනේ. ඒ වගේම ලකබුරුල ඇතුව වාදනය කරන්නට පුළුවන් බෙරයක් වෙන්නටත් ඕනේ. හැබැයිම මොකද්ද මේ ලකබුරුල කියලා කියන්නේ? ලකබුරුල යනුවෙන් සාම්ප්‍රදායික විවාහාරයේදී හැඳින්වෙන්නේ මෙකි වමේ ධ්වනි ගුණය අපි උස් පහත් කර ගැනීම. අපි මම කිව්වොත් වමේ හඬ තිවුර කර ගැනීම අපි කියනවා වම බස්සා ගැසීම කියලා. තද කරගෙන ගහනවා කියලා. ඒතර මම පොඩ්ඩක් පෙන්වන්නම් මේ වම පැත්ත
harvela, te wama me. Kira gahane ke, api wama basara gahane ke kuti eno, api ira basse gati ira tada karaga. E dhani guneya tamai waming negena dhani guneya gena tamai lakaburula kira kya. ඒ විදිහට ධ්වනි ගුණය සකස් කර ගැනීමේ හැකියාව තිබීම බෙරයේ ලකබුරුල ඇති බව ඒ වගේම එහෙම ලකබුරුල ඇතුව නැත්නම් ඒ හැකියාව අනුව තමන්ට බෙරය හදා ගන්න පුළුවන් හැකියාව වාදකයා සතු ලකබුරුල ඇතුව වාදනය කිරීමේ හැකියාව. ඉතින් ඒ නිසා මේ වගේ පාරිභාෂික වචන සහ අපිට ඊට ආවේනික ක්‍රියාකාරකම් අපේ බෙර සහ බෙර සැකැස්ම තුළ තියෙනවා. ඔබට හොඳින් පැහැදිලි වෙන්නට ඇති. ඒ වගේම දැන් අර මේ තරංග මහත්මයා මේ අපිට සමහර තැන්වල කියනවා මේ බෙර අර විදිහට අර අර මුල ඉඳන් අපි පැහැදිලි කරගෙන ආපු විදිහට මේ බෙර කඳවල් ගස් වලින් වෙන් කරගත්තට පස්සේ ඒවා මේ හොඳ තීව්‍ර හඬක් අපිට ලබා ගැනීම පිණිස මේක මේ මඩේ ගහලා තියෙනවායි කියලා කඳ පදම් කරන්න අපිට පැහැදිලි කරන්නකෝ අපේ දරුවන්ට ඒ කාරණාව. ඇත්තටම විරාජ්‍යරතුමා මෙව කඳ සකස් කරගැනීමේදී මෙව මේ බෙරයක ධ්වනිය ධ්වනි ගුණය පිළිබඳව තීරණය කළ හැකි يعني ඒ කියන්නේ අපි තීරණය කරන්නේ මේ බෙරේ කඳ හැරීම අනුව. ඒ කියන්නේ අපි බෙරයක් කඳක් හැරීමේදී ඕනට වඩා හැරුණත් ඒ බෙරේ අපි අඬන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හඬකට සකස ගන්න හරි අමාරුයි. යම්කිසි මට්ටමකට ඒ කඳ හැරීම ඒ කියන්නේ හැරීමේ ඝනත්වය විශේෂයෙන් මේකට බලපානවා. ඒ වගේම හාරාගත් මේ බෙර කඳ හඬ නගමින් යම්කිසි ශබ්දය සමග දිය බැස යන ස්ථානයක දින 7ක් විතර දියට තබලා දැබඳලා පසුව කඳ පවනේ වේලාගෙන එහි ඇතුළතින් උණු කළ දුම්මල දුම්මල උණු කරලා දුම්මල තට්ටුවක් ආලේපය කිරීමත් මේ අතීතයේ ඉඳන් අපි දැකලා තියෙන කාරණා එවැනි දේ කිරීම තුළ මෙම බෙරය මේ ධ්වනිය ඇති කිරීමට සාත ක්‍රමවේද කියලා අපි අත්හදා බලලා තියෙනවා. ඔව්. ඔව් දැන් අපේ දරුවන්ට මම හිතනවා හොඳින් පැහැදිලි වුණා අපි දැන් මේ කතාබහ අතරේ ඔබට පෙන්වපු වීඩියෝ දර්ශනවලත් හොඳට පැහැදිලි වුණා. අපේ තරංග මහත්මයා විස්තර කරපු විදිහටත් අපේ ඩිලාන් ගුරුතුමා විස්තර කරපු විදිහටත් බෙරයක් ගහකින් වෙන් කරගත්ත තැනේ ඉඳන් බෙරයක් හැඬවීම දක්වා වූ කාරණා. ඊළඟට අපි ඩිලාන් ගුරුතුමාට කියනවා මේ බෙරේ සැකැස්මටම තමයි එන්නේ හඬ නිපදවාගෙන නැත්නම් හඬ සකසා ගැනීම. අපිට මේ දරුවන්ට පේන්නට දකුණු ඇසේ බෙර හඬ ඉහළ පහළ කරන සහ අවශ්‍ය පමණට සුසර කරගන්නේ කොහොමද කියලා අපිට පොඩි උදාහරණයකුත් එක්ක ඒ පිළිබඳව කියමින් පැහැදිලි කරන්නකො. ඒ අපි ඒ සඳහා දුවේ පුතේ අපි බෙර උල නැත්නම් බෙර පොල්ල කියලාත් කියනවා බෙර උල භාවිතා කරමින් බෙරේ බුරුල් කර ගැනීම සඳහා අපි බෙරේ බුරුල් කරගන්නේ මේ ආකාරයට මෙතනට මේ කැපුම්හම ඇතුළතට පහරක් එල්ල කරනවා. ඒතර වෙන්නේ මේ අපිට මම බෙරේ දැන් බුරුල් කරාම පස්සේ අඬ පෙන්නන්නම් ඔයාඬ දැන් ඔයිට වැඩි අපි බෙරේ එක්ක අපි කියනවා අර විභාහරය කියන්නේ හිර වෙනවා ඊට පස්සේ බුරුල් වෙනවා කියන දෙකෙන් තමයි තියෙන්නේ. එතකොට මේ નિયમિત හඬ ගන්න අපි තද කිරීම කරන ඒක එක පැත්තකින් කරන්න පුළුවන් අපිට අතින් ගහලා. එහෙම කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. මොකද මේ ඒ වගේම තමයි මේ බෙර පොල්ලෙන් සම්බන්ධ වෙලා තියෙන බෙර පොල්ල භාවිතා කරමින් මේ ආකාරයෙන්. ඔය අපිට තේරෙනවා ඒක අපිට වැඩි වෙනවා කියලා මේ ඒ වගේ අපිට බෙරේ ධ්වනි ගුණය ඉහළ පහළ කරගන්න පුළුවන්. ඒ වගේම තරංග මහත්මයා මම අහලා තියෙනවා මේ හඬ ඉර නැත්නම් අඬ ඉර කියනවා හඬ ඉර කියලා කියනවා මේක යොදාගන්නේ අලුත් බෙරවලට මේ අඬ ඉර යොදනවද පරණවලට මේ බෙර අඬ ඉර යොදනවද ඇයි මේ අඬ ඉර යොදන්නේ කොයි බෙර ඇසටද මේ අඬ ඉර යොදන්නේ කියලා පැහැදිලි කරන්න. අඬ ඉර යෙදුවායයි පැවසෙන්නේ ගොඩක් වෙලාවට දකුණු ඇසට. දකුණු ඇසට තමයි අඬ ඉර යෙදුවා කියන්නේ බොහෝ දුරට තියෙන්නේ අඬපු නැති බෙරයකට. ඒ කියන්නේ අඬන් නැති බෙරයකට අඬ ඉර දැමීම මගින් යම්කිසි අඬක් ලබා ගත්තායි කියන අරමුණින් මේ අඬ ඉර යෙදුවායි කියන එක තමයි මා දන්නා පරිදි සඳහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අර කියන දේ අපි කියලා 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 ගහලා බැනලා කියලා කියන දේ අහන්න නැතිම කෙනෙකුට අපි සලකන අන්තිම විදිය තමයි හඬ ඉර යෙදීම කියලා කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් මේ බෙරයක් ගන්නකොට බෙරයක් තව කෙනෙක් අතට මිල මුදලකට හෝ කුමන ආකාරයකින් හෝ අයිතියට පත් වෙනකොට මම හිතනවා බෙරේ ගලවලා බලලා ඔය හඬ ඉර තියනවා නම් සමහර වෙලාවට බෙරේ නොගෙන ඉන්නත් ඉඩ තියෙනවා මේ අවසාන පියවරත් මේකට කරලා ඉවරයි වගේ තීන්දුව తీරන වලට එන්න ඉඩ තියෙනවා. එහෙම නේද තරංග මහත්මයා? ඔව් ඇත්තරම දක්ෂ වාදන ශිල්පියෙක් නම් අනිවාර්යයෙන්ම ඔබතුමා කියපු ඒ කාරණාව සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි යම්කිසි කෙනෙක් නොදැනුවත්කමින් මේ අඬ ඉර යොදපු බෙරයක්
සඳක් ආවොත් දිගටම හඬයිරි දාගෙන යන්නත් පුළුවන් හොඳ පෙරවලට. ඔව්. ඒ ඔබතුමා කියපු කාරණාව ඉතාම පැහැදිලි. මොකද හඬයිර යොදපුවාම බෙරේක ජින් හඬ එන විදිහයි හඬයිර නොයදූ බෙරේක ජින් හඬ එන විදිහයි දෙකක්. ඒ නිසා අපේ දරුවෝ හොඳට පැහැදිලිව ඒක අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා ඔන්න හඬයිර යෙදීමේ කාරණාවත් ඔබට හොඳට පැහැදිලි. ඒ වගේම තමයි අර සතර බීජාක්ෂර ඔබ මීට ඉහත පාඩමකදී ඉගෙන ගත්තා. තත් ජිත්තොන්නම් කියන සතර බීජාක්ෂර ඒ වගේම පහතරට බෙරින් තත් දිත්තොන්නම් දවුලෙනුත් තත් ජිත්තොන්නම් මේ විදිහට අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන දැන් ඔබ ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ගැටබෙරෙන් ජින් කියන හඬ තමයි සුසර කරගත්තේ නේද? හොඳයි. දැන් ගුරුතුමා මේ අපේ දරුවන්ට ඉතාමත්ම හොඳින් පැහැදිලි ගැටබෙරයක් දෙවල් බෙරයක් නැත්නම් පහතරට බෙරයක් දවුලක් ඒ වගේම අපි සුළු වශයෙන් හෝ අවබෝධයක් ලබා දුන්නා තම්මැට්ටම උඩැක්කිය ඒ වගේ දේවල් මේ නිෂ්පාදනය කරනකොට නැත්නම් සකස ගන්නකොට හදන කඳ ගන්නෙ කොහෙන්ද ඉතුරු පියවරවල් සියල්ලම කොහොමද නේද යොදා ගන්න හැම වර්ග මොනවද මේ සියල්ල හොඳින් පැහැදිලි කරා. ඒ වගේම ඩිලාන් ගුරුතුමා අවසාන වශයෙන් අපේ දරුවන්ට කියන්න මේ ශේෂ්ත්‍රයේ පිළිබඳව මේ වාදන භාණ්ඩ සැකැස්ම පිළිබඳව අපේ දරුවන් හොඳින් අධ්‍යයනය කළ යුත්තේ විභාගයට පමණද නැත්නම් ඒ ඇයි අධ්‍යයනය කළ යුත්තේ? ඉතා වැදගත්ම කාරණාවක් තමයි දැන් ඔබතුමා මේ ප්‍රශ්නෙට නැගුවේ. මේ පාඩමේදී අපි කරගෙන ගියේ දුවල පුතාලට මේ වාද්‍ය භාණ්ඩ පිළිබඳව සැකැස්ම කොහොමද ඒ පිළිබඳව හඳුන්වා දීමක්. ඒ වගේම තමයි ඉදිරියට ඒ කියන්නේ කර්මාන්තයක් විදිහට කරගෙන යන්නත් පුළුවන් මේ මෙතුමා කරනවා වගේ රටට ලොකු සේවයක් කරන්න මෙතුමා. ඒ වගේම ඉදිරියට අපේ දුවල පුතාලටත් මේක ගැන හදාරලා මේ මෙතුමාලා උදව් කරන් ඉන්නවා මේ අපේ දුවල පුතාලට ඕනි විදිහකට ඒ වගේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ට තමන්ගේ බෙරයක් තියෙනවනම් ඒ බෙරේ අපිට තට්ටුව දාගන්න. එතකොට ඒ බෙර ඇහැ හරියට මේ වෙන්නේ නැත්නම් ඕක ගලවලා බැලුවට ඉතින් පොඩ්ඩක් අවන්නේ හදන්න දැන් තියෙනවනේ නේද? අපිට ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වාදනයේදී මේ තජ්ජිත්තුන්නම් කිය මතු කරගෙන ගහගන්න පුළුවන් වෙන ප්‍රමාණයට අපේ හොඳ ගුරුවරයෙක්ගෙන් මේ ඇසුර ලබාගෙන මේ වැඩේ දිගටම කරගෙන යන්න කියලත් අපි ආශිර්වාද කරන්න ඕනි මේ වෙලාවේ. හොඳයි. එහෙමනම් අද දවසේදී ඔබ වෙනුවෙන් අපි අරගෙන ආපු වාද්‍ය භාණ්ඩ නැත්නම් වාද්‍ය භාණ්ඩවල සැකස්ම පිළිබඳව ක්‍රියාකාරකම් අපි මෙතනින් අවසන් කරනවා. ඔබට මේ තොරතුරු නැත්නම් මේ සියලු ක්‍රියාකාරකම් වල තිබිච්ච මේ ක්‍රියාකාරකම තුල තිබිච්ච කරුණු හොඳින් අවබෝධ කරගෙන ඒ පිළිබඳව නැවත අධ්‍යයනය කරන්නට කියලා ඔබට මතක් කරනවා, අභ්‍යාස කරන්නට කියලා මතක් කරනවා. ඒ වගේම මේ ක්‍රියාකාරකම සහිත මේ නිපුණතා මට්ටම ඔබට ගෙනාපු මේ කරුණු කාරණා සියල්ලම මේ වැඩසටහන ඔබට නැවත නරඹන්නට පුළුවන් ජාතික අධ්‍යාපන ආයතනයේ channel NIE කියන YouTube channel එක හරහා ඔබට නැවත නැවත මෙය බලලා අවබෝධ කරගන්නට පුළුවන් බවත් ඔබට අද පටන් ඒ කාරණාවට ඉඩකඩ ලැබෙනවා කියන කාරණාවත් මතක් කරමින් අපේ තරංග මහත්මයාටත් ඩිලාන් ශශේන්ද්‍ර ගුරුතුමන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා, ආයුබෝව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ දරුවන්ටත් වීරබුණ්ඩ තුන් කට්ටුවක්, කන්දේ පන්තිස් කට්ටුවක්, වැඩියක් වලියක් කඩවර 3000ක් දවිහාමුදුරන් වහන්සේලාගේ නාමයට ආවඩා ආයුෂ බොහෝ වේවා.